ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල පුවත් සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය ශීඝ්‍ර ආර්ථිකයකට රට අරන් යන්න හදන ජනපති අපි ශීඝ්‍රයෙන් වර්ධනය වෙන ආර්ථිකයක් ඇති කරන්න දුප්පත්කම මේන්ටේන් කරන්න දානේ ක්‍රමවේදයක් කරගත් නායකින් සහ පාලකින් අපට ඉතිරි කලේ ණය සහ බංකොලොත් භාවය පමණයි අද ටෙලිවැකියෙන් ආනයන සීමා ඉවත් කිරීමෙන් ඇතිවන අභියෝගයට මුහුණ දීමට රජය සූදානම් ඇමති සියඹලා පිටිය කියයි දේශීය ප්‍රවෘත්ති වෙතටයි දැන් අවධානය ණය ප්‍රතිව්‍යුහගත කරණයෙන් පසු ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා රටගෙන යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා ඔහු ඒ බව පැවසුවේ මහනුවර පැවති වැඩසටහනකට එක් වෙමින් ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පස්සේ අපි ශීඝ්‍රයෙන් වර්ධනය වෙන ආර්ථිකයක් ඇති කරන්න ඕනේ. ඊට තරඟකාරී ආර්ථිකයක් ඇති කරන්න ඕනේ. මේ වැඩ කටයුතු කරන්න අපි පළමුවෙන්ම තාක්ෂණය පදනම් කරගත්ත ආර්ථිකයක් ඇති කරන්න. දෙවනුව ඩිජිටල් ක්‍රමයේ පදනම් කරගත්ත ආර්ථිකයක් ඇති කරන්න. තුන්වෙනුව හරිත ආර්ථිකයක් ඇති කරන්න. ඒකයි මේ හරිත වැඩසටහන් පිළිබඳ ආර්ථිකයේ අපි ලංකාව අද එකට ඇතුල් වෙලා ඒ පිළිබඳ වැඩ කොටසක් බාර අරගෙන තියෙනවා. ඉතින් මේ ඇති කරන්න නම් අපිට අලුත් අධ්‍යාපන ක්‍රම ඕනේ. අපිට ඒ දැනුම ඕනේ. අපේ විශ්වවිද්‍යාල වලින් පමණක් ඒක ලබා ගන්නට බෑ. අපිට වුමනා සංඛ්‍යාව තාම ඒ ක්‍රමයෙන් ඇති වෙලා නැහැ. විශ්වවිද්‍යාල වලට අමතරව අපිට තවත් තාක්ෂණ දැනුම තියෙන උපායධාරීන් ශිල්පීන් බිහි කරන්න තියෙනවා. ආනයන සීමා ඉවත් කිරීමේදී ඇතිවන ඩොලර් අර්බුදයට මුහුණ දීමට රජය සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය පවසනවා. එමෙන්ම ආනයන සීමා ඉවත් කිරීම හරහා ජනතාවට එහි වාසිය ලබා දීමට කඩිනමින් පියවර ගන්නා බවද ඔහු ප්‍රකාශ කළා. ඔහු ඒ බව ප්‍රකාශ කළේ සියත ටර්නින් පොයින්ට් වැඩසටහනට එක් වෙමින්. අපේ විශාල ආර්ථිකයක් නෙවෙයි තාම තියෙන්නේ. තාම ඩොලර් බිලියන 3.6ක වගේ අපිට විදේශ සංචිත නිල සංචිත ප්‍රමාණයක් තමයි තාම අපිට තියෙන්නේ. එවන් වකවානුවක් තුළ මේ විදිහට ආනයන සීමා ඉවත් කිරීමත් එක්ක යලි ඩොලර් අර්බුදයක් රටට නිර්මාණය වෙයිද කියලා කෙනෙක් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඔය ඇත්තටම අපි විශේෂ සැලකිල්ලකට භාජනය කළා තමයි මේ විවෘත කිරීම කරන්නේ. අපිට ලෝකෙත් එක්ක යන්න බෑ අපනයි අපින් විතරක් ගන්න අපි ගන්නේ නැහැ කියන න්‍යාය දැන් බොහොම පරණ න්‍යාය. අපිට එහෙම ඩිමාන්ඩ් කරන්න බෑ. එහෙම යන්න බෑ. හැබැයි අපි මේ විවෘත කළාට අපිට අවශ්‍ය විදිහට මේ ආනයන වෙළඳාම පාලනය කරගෙන අපි කටයුතු කරනවා. විශේෂයෙන්ම බදු මගින් සහ වෙන අනන් පනත් මගින් අවශ්‍ය විදිහට පාලනය කරලා රටට ගැළපෙන ආනයනයක් තමයි එන්න අපි ඉඩ දෙන්නේ. දැන් අර ඕන දෙයි එපා දෙයි ගේනවා කියන කතාව තුළ මේ සරුංගලේ ඉඳලා පිටරටින් ගේනවා මේව අවශ්‍ය නැහැ රටට කියන යම් කිසි මතවාදයක් පහුගිය කාලේ ගොඩනැගිලා තිබුණානේ. ඒතර මේ හැම දෙයක්ම ගේන්න පුළුවන්ද මේ HS code 299ක් තුළ ඕනම භාණ්ඩයක් දැන් කෙනෙක්ට ගේන්නන්න පුළුවන්ද? උදේශාන්ත ඕනම භාණ්ඩයක් පුළුවන්. හැබැයි අපි මේ මතාවේ තාම ඉහළ බදු කළමනාකරණයක් තුලින් නිරෝධායන පනත් වලට අයත් නොවන උතුමා කිව්වාගේ අපිට අත්‍යවශ්‍ය නොවන අපේ රටේ නිෂ්පාදනය කළ හැකි දේවල් තියෙනවා නම් අපි බලාපොරොත්තු වෙනවා තාම මේ ඉහළ බදු කළමනාකාරීත්වයක් තුලින් මේවා නවත්වන්න. මේ විවෘත කිරීම හරහා රටේ ජනතාවට සහනයක් ලබා දීම එක පැත්තකින්. අනෙක් පැත්තෙන් ගන්නකොට රජයට ආදායමක් ලබා ගැනීම. මේ දෙකම තියෙනවා. කොහොම හරි රජයට ආදායම ලැබේ. ප්‍රශ්න තියෙන්නේ රටේ ජනතාවට මේ තුලින් ලැබෙන සෙත මොකක්ද කියන එක. පළවෙනි දේ තමයි ආනයන සීමා කරපුවාම ඇති වෙන තත්ත්වයන් තමයි ඒ ආනයන සභාණ්ඩවල හිගයක් ඇති වෙනවා. ඒ හිගයත් එක්ක අනිවාර්යයෙන්ම මිල ඉහළ යනවා. සමහරට කළු කඩයක් නිර්මාණය වෙනවා. සමහරට දේශීය තීරණ නිෂ්පාදනයේත් මිල ඉහළ යනවා. සාපේක්ෂව ඉල්ලුම වැඩි වෙනවා. මේවට පිළිතුර තමයි ආනයන නිදහස් කිරීම. හැබැයි ඉන් පසුවත් අපි අත්දකින්නවා විවෘත වෙළඳපොළ තුළ ලැබෙන සතිය වෙනකොට මේ ප්‍රතිඵලය පාරිභෝගිකයන්ට ලැබෙන්නේ නැහැ. මේවට තියෙන නියාමන ආයතන මැදිහත් වෙන්න වෙනවා. ඉතාම කෙටි කාලයක් ඍජුව මේවා යම් තැනකට ගේන්න. හැබැයි අපි විශ්වාස කරනවා මෙහි ප්‍රධාන ප්‍රතිඵලය පාරිභෝගිකයාට කෙටි කාලයක් තුළ ලබා ගන්න බැරිකමක් වෙන්නේ නැහැ. උද්දමනය 1.3ක් දක්වා සැප්තැම්බර් වෙනකොට පහත වැටිලා තියෙනවා. ආර්ථිකයේ සුබ ලකුණු ඉලක්කම් වලට පෙන්නුවාට ඇත්තටම රටේ ජනතාවට දැනෙන්නේ නැත්තේ ඇයි ඒ වගේ ආර්ථිකයේ සුබ ලකුණක් තියෙනවා කියන කාරණේ. ලොකු බඩු හිගයක් නැතුව අපිට දැන් මේ කටයුතු කරන්න ලැබිලා තියෙන්නේ අපි ළඟ යම් මුදලක් තියෙන නිසා. ඉතින් ඒක තවදුරටත් වැඩි කරගත යුතුයි කියලා IMF එකත් යෝජනා කරනවා. අපිත් හිතනවා අවුරුද්දක වාය කාල සීමාව තුළ මහා බැංකුව ඩොලර් බිලියන 1.5ක් විතර වෙළඳපොළේ මිලදී ආරම්භ තියෙනවා. ඒක සුබ වාසියක්. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය
අද ලියන්නේ 383 වැනි ටෙලිවැකිය. ඊයේ සිට අප ආරම්භ කළේ රටක පාලකයා, රටක නායකයා කුමන ආකාරයේ අයෙකු විය යුතුද යන්න අවබෝධ කර ගැනීම සඳහා වන කරුණු ඉදිරිපත් කිරීමටයි. අප රටක් බාර දිය යුත්තේ, අපේ ජීවිත, අපේ අනාගතය බාර දිය යුත්තේ කුමන නම් හැකියාවන් ඇති නායකයෙකුටද පාලකයෙකුටද යන්න විමසීම සඳහායි මේ ටෙලිවැකි ටික ලියන්න තීන්දුව කළේ. මෙම විමසීම ඇත්තටම සාධාරණයි. ඊට හේතුව 1948 නිදහසින් පසු අපපත් කරගත්තේ සැබෑ නායකින්ද යන්න දැන් අප තේරුම් ගත යුතුව තිබෙනවා. වසර 75ක් අප මාරුවෙන් මාරුවට බලයේදී ඇත්තේ සැබෑ නායකින්ට නෙවෙයි කියන එකට හොඳම සාක්ෂිය අප ගෙවීමට ඇති මහා නායකන්ද සහ අන්තිමට ඉතුරු වුණු බංකොලොත් රාජ්‍යය. අප ඇමරිකානු ඩොලර් බිලියන 90 ඉක්ම වූ නායකන්දක උරුමකරුවන්. එසේම නිදහස ලබා අවුරුදු 75ක් ගිය තැනත් අපි තාම සංවර්ධනයේ ලදරු රටක්. අප සමග නිදහස ලද රටවල් දැන් අපව පසු කර ගොස් අවසන්. එසේනම් ප්‍රශ්නේ ඇත්තේ අපේ භූමියේද, නැතහොත් රට බාර දුන්න, රට බාරගත් පාලකින්ගේද නායකින්ගේද කියන එක තීරුම් ගත යුතුමයි. අපේ රට භූමිය වශයෙන් ඉතා වාසනාවන්ත බව අප මීට පෙර ටෙලිවැකි ගණනාවකින් පෙන්වා දුන්නා. අපට ගිනිකඳු, භූමිකම්ප, සුලිකුණාටු ආදී මහා ස්වාභාවික විපත් ඇත්තෙම නෑ. ඒ වගේමයි කාන්තාර නෑ. ජලයේ බරපතල ප්‍රශ්නයක් නෙවෙයි. හරියටම කළමනාකරණය කළා නම් නේද? ඕනම ඉසව්වක මේ මඤ්ඤොක්ක අලයක් වුණත් වැවෙන රටක් මේක. එහෙව් ලස්සන රටකට වැරදුනේ ස්වභාවික විපත් නිසා නෙවෙයි. ස්වභාවික ආපදා නිසා නෙවෙයි. ස්වභාවික සම්පත් නැතිකම නිසා නෙමෙයි. එහෙනම් අපිට වැරදුනේ කොතනද? බැලූ බැල්මට කාරණාව පැහැදිලි. අපට වැරදුනේ අප පත් කළ, අප බලය දුන් නායකින්, පාලකින් අපට වරද්දපු නිසයි. අදත් අපි මේ රටේ ජනතාව ලෙස රටක් හදන්න පුළුවන් නායකයා, පාලකයා මොන වගේද කියලා තේරුම් බේරුම් කරගෙන නැති බව තමයි පේන්න තියෙන්නේ. හෙට දවසෙත් මේ වත්මන් පාලකින්ගේ අතේ පැලවෙන ගල් බේගල්වලට, සුරංගනා කතාවලට අනිවාර්යයෙන්ම මේ රටේ ජනතාව රැවටෙනු නියතයි. ඒ නිසා අප මේ උත්සාහ කරන්නේ පාලකයා, නායකයා, ඒ අය සතු විය යුතු ගුණාංග ටිකවත් අඩුම ගානේ හඳුනගෙන, ඊළඟ ඡන්දයකදී ඒ වයින් අඩුම ගානේ අරික්කාලක්වත් ඇති කෙනෙක්ව පත් කරගන්න කියන පණිවිඩය දෙන්න. හොඳේ, බුදු දහමට අනුව නම් රටක පාලකයෙකු, නායකයෙකු සතු විය යුතු ගුණාංග මේ ඇතුළත් සූත්‍ර දේශනා කීපයක්ම තියෙන බව අප ඊයේ සඳහන් කළා. දැන් බලමු රටක මේ දැහැමේ ධාර්මික පාලනයක් උදෙසා බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන නායකයෙකු සතු විය යුතු ධර්මතාවයන් 10 කුමක්ද කියලා. උන්වහන්සේ ධර්මතාවයන් 10ක් දේශනා කරලා තිබෙනවා. 1 දානය, 2 ශීලය, 3 පරිත්‍යාගය, 4 ඍජු බව, 5 මෘදු බව, 6 තාපෝ ගුණය, 7 අක්‍රෝධය, 8 අවහිංසාව, 9 ක්ෂාන්තිය, 10 අවිරෝධතාව. මේ තමයි නායකයෙකු සතු විය යුතු බුදුදහම දේශනා කරන ධර්මතාවයන්. දැන් ඇත්තටම මේ පළමු කාරණාව අරන් බලමු. පළමු කාරණාව තමයි දානය නේද? අප පත් කළ නායකින් මේ දානය කියන කාරණාව නිවැරදිව තේරුම් ගත්තාද, අදත් තේරුම් අරගෙනද අපට නායකත්වයේ දෙන්න කියන එක ඇත්තටම සලකලා බලන්ටම වටිනවා. අවුරුදු 75ක් පුරා අප දියුණු වෙමින් පවතින රටක්නේ නේද? තාමත් දියුණු වෙමින් පවතිනවා නේද? ජනතාව දුප්පත්. දැන් දුප්පත්කම හොඳටම වැඩි වෙලා. රටේ ජනගහනේ 160,000 විතර, ඔය තුන් වේල කන්ට විදිහක් නෑ. එක්කෝ එක වේලයි නැත්තම් දෙකයි නේද? දශක කිහිපයක සිට අපේ රටේ මේ දානය ලෙස ක්‍රියාත්මක වෙන්නේ සමෘද්ධිය, ජනසවිය, ඔය දැන් අස්වැසුමද මොකක් දෙකක් නේද? මේ හැම එකක්ම නම් වෙනස් කරලා මාසයකට කීයක් හරි දෙනවා. හොඳේ, මාසයකට කීයක් හරි. ඒක ගෑවෙන්ටත් මදි. හරිය, ඇත්තටම දිලිඳු කමින් ජනතාව මුදා ගැනීමට හුදෙක්ම රජය ජනතාවගේ අතට කීයක් හෝ දීලා ප්‍රමාණවත්ද? මේ ප්‍රශ්නේ එහෙම බේරගන්න පුළුවන්ද? හාල් කිලෝ 20කින් තාවකාලිකව කුසගින්න නිවන්න පුළුවන්. ඒ වෙලාවට එය හරි. නමුත් දුප්ප
දුප්පත්කම නැති කිරීමට පාලකීන් සතුව නිවැරදි දානමේ දැක්මක් තිබ්බද? දිනිඳු කමින් අත්මිදීමට ධනවත් වීමට යම් රැකියා මාර්ගයක් නිර්මාණය කළ යුතුයි. එහිලා මේ රටේ නායකින් මේ තාක්කල් පත්වෙච්චි පාලකීන් අප රට තුළ ගෙවුණු වසර 75ක කාලය පුරාම එසේ නිර්මාණය කළ රැකියා අවස්ථා මොනවද කියලා පුළුවන් නම් කියන්න. ඇත්තටම අපේ පාලකීන් අපේ නායකින් දිගින් දිගටම සිදු කරමින් ඉන්නේ එදා වේලටුවස් පවට දුප්පතුන් පත්කර දානය දෙමින් ඡන්දය දිනාගනු සඳහා දුප්පත්කම පවත්වගෙන යාම. එම නැත්තම් දුප්පත්කම මේන්ටේන් කිරීම නේද? කල්පනා කරලා බලන්න. අද ටෙලිවැකිය ඔබට ඒ සඳහා ආරාධනා කරනවා. ඊට හොඳම උදාහරණේ මේ දිනවල ඔය ජංජාලයක් බවට පත් කරගත්ත අස්වැසුම. හුදෙක්ම මේ පාලකෙන් දුප්පත්කමට ආදරේ. හොඳට තේරුම් ගන්න, මේ පාලකෙන් ආසයි ඔබ දුප්පත්ව ඉන්න තුරාවට ඡන්ද කාලයට තහඩුවක්, වැසිකිලි පෝච්චියක්, හාල් කිලෝ 10ක් 15ක් බෙදන්න, බෙදනකොට පෝලිමේ ඇවිත් ගෙනියන්න. අනේ අපේ පාලකින්ට නායකින්ට පිං අත්වේවා, බුදු බවත් වේවා කියන දුප්පතුන්ට මේ පාලකයෝ ආදරෙයි, ආසයි, කැමති. දුප්පත්කම නැති කිරීමට සැලසුම් ඇති, නිර්මාණශීලී දැක්මක් ඇති ඊට සූදානම් පාලකයෙකු, නායකයෙකු ඔබත් මමත් මේ තාක්කල් පත් කරගත්තේ නැති බව දැන් තේරෙනවද? දැන් අද අප කතා කළේ මේ නායකයෙකු පාලකයෙකු සතු විය යුතු එක් ධර්මතාවයක්. ඒ තමයි දානය. ඒ දානය මොනතරම් දුරට අපේ පාලකයෝ නිවැරදිව නිර්මාණශීලීව රටේ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරනවාද කියන එක දැන් ඔබට හරි පැහැදිලි නේද? අපි බලමු ඉදිරි ටෙලිවැකිවලදී ඇත්තටම මේ කියන ඉතිරි ධර්මතාවයන් අපේ පාලකින් අපි පත් කරපු අය ගාව තියෙනවද නැද්ද කියලා. එහෙම අසමින් අද ටෙලිවැකිය අවසන් කරන්නේ බලන් කඩතුරා හැර දැසේ කියමිනුයි. බලන් කඩතුරා හැර දැසේ. ඒ පොතත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. යලිත් අප ඔබ හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.